ගාමිණී අමරසේකර සහ කුමුදිනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක්ද සිල්වා විසින් මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වග උත්තර කාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට නඩු විභාගයේදී කරුණු තහවුරු වූ බවයි. එමෙන්ම ඩයනා ගමගේ ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට අධිකරණය හමුවේ සමත් වී නැති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියේ යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි අයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නොමැති බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් කෝ වොරන්ටෝ රීටාචාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවයේ හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුව අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවයේ හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ඔෂල හේරත් විසින් ප්‍රථමයෙන් අභියාචනා අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා. එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග ගමුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දුව කළා. එම අභියාචනා අධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ඔසල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.